තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ පිඟුතුනි පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා. පව් කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා පොතක කියලාවත් නැහැ. ආනන්තරීය පාප කර්ම හැර. දැන් කවුද දිව්‍ය ලෝක යන්නේ? පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා කියලා නැහැ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පින් හෝ පව් මොනවා කළත් කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකයකට යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ පිටුතුනි මහා අසද්දෘස දානීය දීපු කාන්තාවක්. අද මේ ලෝකෙට කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය. මහා අසද්දෘස දානීය දීපු කෝසල මල්ලිකාවත් පිටුතුනි හත් දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් හිතාගන්න එහෙනම්. එහෙනම් පිටුතුනි මේ පව පින කියන එකට වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ දේවල් පිටුතුනි මේ මනුස්ස ලෝකෙන් අතුගාලා දානවා මේ පිරිස්. මාර්ගඵලයෝ කියන ඒවා අතුගාලා දානවා. ඒව ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව තියෙන ධර්මයේ කවුරු ශ්‍රවණය කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපිට ඔය බර වැඩි අපි ගිහියෝ. අපිට ඔය පන්තිල් පොඩ්ඩක් රැකගෙන හිටියාම ඇති. එහෙම තමයි මනසට වැටෙන්නේ හැම තිස්සෙම. ඇයි පිටුතුනි ගිහියෝ කියලා කියන්නේ එතන මැරලා අපාගත වෙන්න ඕන අයද? ඇයි ඔබට ඔබ ගැන කැක්කුමක් නැත්තේ? වහ වහ මේ ධර්මයේ හැසිරෙන්න. සම්පියාවිය ඔමට්ටෝ ධෛර්යමානේම මත්තකේ සත්කාය දිට්ටි ප්‍රහානාය සතෝ බිකූ පරිබ්බජේ. මේ බුද්ධ වචනය. දණ්ඩෙන් පහර කන කෙනෙක්. එයින් නිදහස් වෙන්න තැත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි අවිලිච්ච කෙනෙක්. ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද? වහ වහ සත්කාය දිට්ඨිය දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න. බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අත උස්සයි. එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න. දැන් ඔබගේ කොණ්ඩෙට කෙස් වලට ගිනි අවුලුණාට පස්සේ ළමයා ඉස්කෝලේ දාලා ඇවිල්ලාද නිවා ගන්නේ? බත් මුට්ටියේ ලිපෙන් බාලාද නිවා ගන්නේ? එතන තථාගතයන් වහන්සේ ඒ විදිහට උපමා උපමයන් දීලා තියෙන්නේ පිංගුතුනි ඒකේ තියෙන භයානකකම නිසා. ඉතින් ඔබ සීළු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ සීළු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් පිංගුතුනි උන්වහන්සේ කියපු දේවල් කරන්න බෑ. එතන ওই ටික කිව්වේ වික්ෂු උන්වහන්සේට විතරද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ සීළු ලෝක සත්වයන් කෙරෙහි මහා පතල මහා කරුණාවෙන් නෙමෙයිද මේ කටයුතු කළේ? එතකොට පැවිදිට පත් වෙච්ච උත්තම අහසින් වැඩිච්ච අය. ඒ අය ගිහි විඳලා පැවිදි වෙච්ච අයනේ. අපි ගිහි විඳලා පැවිදි වෙච්ච අයනේ. එහෙනම් දැන් ඔබතුමාට තියෙනවා අපි මෙතන මේ දේ. ඔබට මේ වෙලාවේ මේ අද දවසේ පණ ගියොත් මේ මොනවද වෙන්නේ කියලා ඔබ හිතා ගන්න. මේ කය කැඩෙනකම් විතරයි ඔක්කොම සෙල්ලම් ටික. මම මේ ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්. ඔය එක එක ජාතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් නෙවෙයි මැරලා ගිහිල්ලා දැන් මොනවද වෙන්නේ කියලා මොනසා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන මං හොඳට ඒක 1000කට 2000කට වඩා කේස් ස්ටඩීස් මම කරලා තියෙනවා ඔය සම්බන්ධව. ලේසි පහසු වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. ඒක නිසාමයි පින්වතුනි මේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන්නේ. මිනිසුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමන් මිනිස්සෙක් කියලා ඉපදුනේ. eating drinking sleeping and having sex. ඔය හැරෙන්න තව එක දෙයක් කියන්න මට කරන්න. එහෙනම් බල්ලට වඩා වෙනස මොකද්ද? මම එංගලන්තේ දැකම එක සිද්ධියක් කියන්නම්. එංගලන්තේ ඉන්න සුදු නෝනලා මහ දඩෝරි බල්ලෙක් ඇති කරනවා ගෙදර. මේ නෝන කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලි වෙලා බල්ලට කන්න දෙනවා. කන්න දීලා ඌව හොඳට පීරලා ඔක්කොම කරලා ඌව තැන්පත් කරලා තියලා නෝනට පටපට ගාලා ඇඳගෙන සැන්විච් එකක් කකා එළියට බහිනවා. නැත්තම් ඕට්ස් ටිකක් කාලා එළියට බහිනවා. දැන් කෝච්චියේ තැලි තැලි ගිහිල්ලා 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 ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයට කෝල් එකක් දෙනවා. හරියටම 10ට යන්න කියලා බල්ලට කෑම දාන්න. දැන් යාර මනුස්සය ඇවිල්ලා බල්ලට කෑම දාලා ඔක්කොම කරලා ආපහු යනවා. ඊට පස්සේ දෙකටත් කෝල් එකක් දෙනවා. දවල්ට නෝනා සැන්විච් එකක් අනවා.
දැන් නෝන සල්ලි හම්බ කරනවා මොකටද අර මිනිහට සල්ලි ගෙවන්න ඕනේ බල්ලගේ ඉන්ෂුරන්ස් එකටත් ගෙවන්න ඕනේ බල්ලට කෑම වලටත් ගෙවන්න ඕනේ ඊළඟට දාන හවසට දවල්ට ආපු මිනිහයා අර බල්ලට ආයේ කන්න දීලා පිඟුදිනේ බල්ලව පොඩ්ඩක් ඇවිද්ද ඕනවා එක්සයිස් කර ඕනවා නාවනවා තීරල ඔක්කොම කවල පොල තියෙනවා අර නෝන හවස වෙනකම් වැඩ කළා ආපහු අර කෝච්චිය ඇවිදින්න ආයේ අර බල්ලත් එක්ක යනවා ඇවිදින්න ඒ ඇවිදින්න යන ගමන් පිඟුදිනේ ෂොපින් බෑග් ටිකක් අරගෙන යන්නේ පොඩි ෂොපින් බෑග් මොකද ඒ රටේ බල්ලෙකුට පහරන්න බෑ මග දඩ ගහනවා පොලිසියෙන් දැක්කොත් එහෙම දැන් මොකද කරන්නේ අර බල්ල පහරද්දි අර නෝන ෂොපින් බෑග් එක අතට අරගෙන අර ටික අරගෙන ඉවරලා ෂොපින් බෑග් එකට අල්ලලා ඒක ගැට ගහලා ඉවරලා දා ගන්නවා මල්ලක ඒ දාගෙන අර බල්ලව රැවිද්දෝල 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 යනවා ගෙදර ගිහිල්ලා ආයි බල්ලට හොඳට කන්න දීලා බල්ලට නිදා ගන්න දීලා යන්තම් වොෂ් එකක් දාලා නෝන ඇඳට යනවා මට කියන්න සුගතියේ ඉන්නේ බල්ලද නෝනද කියලා ඔය ටිකෙන් ඉතින් ඔය බල්ලයි නෝනයි අතර වෙනස මොකක්ද බල්ලට පුණ්‍ය විපාකකට ඔක්කොම ටික අතට හම් වෙනවා නෝන හොයාගෙන ගන්න ඕනේ ඒ ටිකම තමයි ඉතින් ඔබ ඊට වඩා වෙනස් මොනවද කරන්නේ බල්ලන්ට ළමයි හදන්න බැරිද ඔය බලු පැටව ඉන්නේ පාරක් පාරක් ගානේ සහකාරියෙක් හොයාගන්න බැරිද ඕනි තරම් ඉන්නේ කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒක උන්ට බොන්න ටිකක් හොයාගන්න පුළුවන් නිදාගන්න තැනක් හොයාගන්න පුළුවන් ඉතින් ඔබ ගෙයක් හදාගෙන කරන් නිදාගන්න තැන නැහැ ඌ ලිබ්බොක් හාරලා 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 උන්ට නිදාගන්න තැන තමයි ඌත් හොයාගන්නේ එනම් බල්ලට වඩා වෙනස මොකද්ද පින්වදින ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ ඇයි බලු ගතියටම ඇදෙන්නේ ටික ටික ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ තිරිසන්දු කරන දේම තමයි අපිටත් කරන්න පුළුවන් කියලා පින්වදින තිරිසන්දුන්ට වඩා එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන් ඒ දේ තමයි පින්වදින දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයට ඒ හැර නැනිත් හැමදේම තිරිසන්දුන්ට කළ හැකි ඉතින් ඔබ බලන්න පින්වදින ඔබ ගතියෙන් කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම සමහරවිට මේ වගේ දහමක ඔය මේන කලින් අහලා නැතුව ඇති මම මේ දොස් කියනවා එහෙම නෙමෙයි ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් ඔබට මේ දහම දේශනා කරන්නේ මම ඒකයි කියන්නේ මම ඇලෙන්න බන කියන්නේ නැහැ මම ගැළවෙන්න දහම කතා කරන්නේ නැත්තම් මගේ කාලේ අපරාධෙනේ සමහරවිට මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන් සාම්ප්‍රදායන කූලව මේ වෙලාවේ කළ යුත්තක් වෙන්නත් පුළුවන් මේක පොයට කලින් දවස් කියලා මට එහෙම එකක් නැහැ මගේ කල යුත්ත තියෙන්නේ සිංහදිනේ කොහොම හරි මේ බවගමන කෙරවර කරගන්නේ. නමුත් මේ වෙලාවේ ඔබ මගෙන් පැයක් හරි ගත්තනම් මේ වෙලාවේ ඇත්ත ඇති සතියෙන් දැනගන්න. ඔබට වෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම සිංහදිනේ පොඩ්ඩක් හිතලා බලන්න ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උරුමේ කියලා. කරන්නෙම සිංහදිනේ අපි දසාකුදලේ. ඒක තමයි ස්වභාවය. මම ඔබට එකින් එක පෙන්වන්න. හැබැයි මේ එකක්වත් ඔබගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි මේ එකක්වත් කියන්නේ. ඔබව බේරගන්න. මොකද ඔබ දන්නේ දන්නේ නැතුව කරගන්න මහ විනාශ විනාශ තියෙනවා විශාල විනාශ තියෙනවා මිනිස්සු දන්නේ නැතුව කරගන්න හිතාගෙන ඉන්නේ ඒවා පවුන් නෙමෙයි කියලා අර මම කිව්වේ ඔබ ගෙදරින් ඉඳන් අද මෙතන තැනකට ඔබට කීපාරක් කේන්ති ගියාද ඔය කේන්ති යන වාරයක් වාරයක් ගානේ සිගුදු මේ පපුවේ ගිනි ඇවිලෙනවා මේ පපුවේ ගිනි ඇවිලෙන්න ඇවිලෙන්න පිඟුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි මේ ලෝකෙ ගිනි තියෙන දරුණුම තැන තමයි තියෙන්නේ අවීතිම නරකාදිය. මේ ගිනි තියෙන නරකාදිය වල තමයි තියෙන්නේ මේ උපාදාන සකස් වෙන්නේ යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මං දැන් බනහල හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්තියනේ ඒක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙ තියෙන දරුණුම පාප කර්මයේ කර කර ඇවිල්ලා කියනවා මං දැන් පව් කරන්න හැදුව. මට පොඩ්ඩක් කේන්තියන එක තමයි ප්‍රශ්නේ. තියෙන්නේ කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ මුළු දසාකුසලෙම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පින්විතින් අනේ රුපියල් 10ක් ඉතුරු කරන් නරක ආදි යනවානේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවන්ට දෙනවා. පින්විතින් රුපියල් 10ක් නිසා අපාගත වෙන හැටි මුළු ලෝකෙට ණය වෙන හැටි මෙයා හිතලා බලන්න තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩ පොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙමෙයිද කිරිස ජීවත් වෙන්නේ ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්වන්නම්
ආයිත් මම කියනවා මම මේ ඔබ ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ හැම කෙනෙකුටම සුවසෙත් සැලසීම උදෙසා නැත්නම් කිනුතර රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ මොන අපරාධයක්ද කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ රුපියල් 10කට පෙරේතෙක් වෙන්න പ്രേത කියලා කියන්නේ පිටුදුනි පරහේ අත කියලා කියන්නේ පිටුදුනි තමන්ට කරන්න පුළුවන්කම තියදී අනුන්ට අත පාන පිවිස තමන්ට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානෝ අනුන් ලව්ව කරවනෝ අනුන්ගේ දේ පාවිච්චි කරනවා තමන්ට කරන්න පුළුවන්කම තියදී ආන්නේ පිරිස තමයි පිටුදුනි ගිහිල්ලා പ്രേත කියන කොටස උපදින්නේ ඒ പ്രേත කියන කොටස ඉපදුනාට පස්සේ පිටුදුනි ඒ പ്രേත කියන කොටසටත් අනුන් දුන්න දේෙන් විතරයි යැපෙන්න පුළුවන් තමන්ට දෙයක් කරගෙන යැපෙන්න බෑ പ്രേත ලෝකයේ පිටුදුනි වෙලඳාම් කරන්න බෑ പ്രേත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ එහෙනම් බඩට ආහාරක් හම් වෙන්නේ නෑ പ്രേත වෙච්ච එකෙකුට පිටුදුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ කවුරු හරි දුන්නොත් හැරෙන්න මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැපදල කිව්වනම් මේක මගේ ඥාතිරුන්ට ඇවිදින්න ගන්නilla කියන අන්න එතකොට විතරයි එයාට චාන්ස් එකක් කියන්නේ මේක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියදී අනිත් එවුන් ලව්ව කෙරෙව්වා. හුදා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කිරි එක හදලා ගේන්න කො මෙතනට. තමන්ට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියදී තමන්ගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා සමහරට යන වැඩි ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත්තික ගේන්න කො මෙහාට. අම්මේ වතුර එකක් දෙන්නකෝ මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුණු පෙරේතෙක් වෙනවනේ බින්ගතනි. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි ඕ හිතන්නේ, අපි හිතන්නේ මොකද්ද? ආ අම්මනේ, අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්නේ බෑ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් මේකෙන් හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම් කිසි වරදක් කළා තිබුණා නම් අරිහත්වේදීවත් අනුපාදිසේස පරිණිවාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ ඊට කලින් ඒව පරිසම් දෙනවා මොගලන් මහරහතන් වහන්සේ හොරු ගෙව්වේ පළවෙනි පාර උන්වහන්සේ යතුරු වෙලින් පැනලා ගියා උන්වහන්සේ යතුරු වෙලින් වැඩියා එළියට ඇයි හොරු කැන දින අනුකම්පාවේ දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් ඇවිත් මොම්මට ගහන්නේ අතීතයේ තිබිච්ච දේ බැලුවා මේ අපරාධය කරන්න පෙර ආදී මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ තමන්ගේ අර අන්ද අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා අනේ අම්මේ හොරු ගහනෝ කියලා කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා ඒ කරපු පාප කර්මෙන් අවිති මහ නරකාදීන් ලැගල මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා අර අම්මට ගහපු එක අම්මටයි තාත්තටයි මරපු වට හරියන්න ගියා අවිතියට අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙ මිදිල යන්න බෑ. ඇයි ඒ? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම් කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවල තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවල තියෙන්නේ කියලා මහා ලොකුවට ආදරේ කියලා කියන්නේ මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ පින්වතුනි මරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ? ඇයි අපේ දෙමාපියන්ට ඔබ තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැත්තේ? පින්වතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්න පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී.